දැන් අපිට තියෙන්නේ කෝඩ් එක නිර්මාණය කරන්න. අපි මුලින්ම බලමු මේ ඇප් එකේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. මේ සඳහා අපි EY board එකක් artificial intelligence extension එක වගේම text to speech extension එකක් භාවිතා කරනවා. මේ වෙද්දී අපිට extension ගැන නම් අවබෝධයක් තියෙනවා. ඒත් මොකක්ද මේ EY board එකක් කියලා කියන්නේ? EY board එකක් කියන්නේ අත්ල ප්‍රමාණයේ කුඩා ඉලෙක්ට්‍රොනික උපාංගයක්. මේ මගින් science, technology, engineering සහ maths ඉගෙනුම පහසු කරනවා වගේම හරිම අපූරු projects නිර්මාණයටත් උදව් කරනවා. අපි මේ නිර්මාණය සඳහා EY board component එක add කළාට දැන්ම මේ component එක භාවිතා කරන්නේ නැහැ. නැවත මේ app එක වැඩි දියුණු කරද්දී භාවිතා කරන්න component එක add කරලා තියෙනවා. EY board එකක් භාවිතා කරනවා නම් එය බාහිරින් සම්බන්ධ කරන්න අවශ්‍ය වෙනවා. මම board tab එක මත click කරලා මෙතනින් EY select කරනවා. අපි device එකක් සම්බන්ධ කරගෙන නැති නිසා මේ විදිහට looking for devices කියලා display වෙනවා. මම මේ window එක close කරනවා. ඊළඟට artificial intelligence extension එක සහ text to speech extension එක add කරගන්න. මම interface එකේ වම් පැත්තේ පහළ කෙළවරින් තියෙන add extension button එක click කරන්න. දැන් මේ artificial intelligence එක select කරන්න. හරි. නැවත text to speech extension එකක් select කරන්න. දැන් ඔයාලට පේනවා ඇති code blocks categories වලට පහළින් මේ extensions දෙක add වෙලා තියෙනවා. හරි.